මේවන විට මාස් කන්නේ රජ රට බඩිරිඟු වගාවන් වල අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමග වියලි බඩිරිඟු කිලෝවක මිල පහත වෙටි ඇති බවයි ගොවීන් පවසන්නේ. බඩිරිඟු කිලෝවක මිල පැවතියේ රුපියල් 150කටයි. ඒ රුපියල් 100 දක්වා පහත වෙටි ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. තිරප්පනේ ප්‍රදේශය තුල පමණක් මෙම කන්නේ බඩිරිඟු අක්‍ර 10000කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබෙනවා. බඩිරිඟු අස්වැන්න නෙලාගත්තද නිසි මිලකට අලෙවි කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණභාවයකට පත්වැති බවයි වාර්තා වන්නේ. දැන් අපෙන් ඉල්ලන්නේ තුට්ටු දෙකට රුපියල් 70යි වේලපු බඩිරිඟු 100යි කියනවා. දැන් ඊයේ තිබ්බ ගාණ නෙවෙයි අද තියෙන. අද ආයෙ මිල බැහැ. ගොවියෝ වශයෙන් බැංකු වලට ණය වෙලා කරන්න තියෙන ණය සේරම වෙලා දැන් මේ ණය ගෙවා ගන්නවත් විදිහක් නැහැ. තියෙන ආදායම මදි වෙනවා මේ ණය වලට ගෙවා ගන්න මේ මුදලට දුන්නොත්. මෙතිවරයට හරි මැදිහත් වෙලා මේ ගොවියන්ට සාධාරණයක් ඉෂ්ට ගන්න අඩුම ගාන 150කටවත් අලෙවි කරගත්තොත් තමයි ගොවියෝ ණය වලින් වන් නිදහස් වෙන්න පුළුවන්. අපිට සාධාරණ මිලක් නැහැ දැන් රජෙන් කියලා. පාලන මිලක් දුන්නට අපිට අපේ බඩේනුම් ගන්න එයාලා කියන ගණන් වල. වෙලෙන්දු වෙන වගේවල් වලට ඒ ඇවිල්ලා තුට්ටු දෙකට ඉල්ලනවා. අපිත් ඉතින් තියෙන ණයට නැති බැරි කම් වලට අපිත් ඒ බඩු දෙනවා ඉතින්. අපිට විසඳුමක් ලබා දෙන්න කියන තමයි අපි හැමදාම කියන්නේ. ගොවියට ඉතින් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා කියන්නේ අපි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.